ස්වාමීන් වහන්ස, ලස්සන පින්බර ජීවිතයක් ගත කරන ආකාරය බුදුදහමේ පැහැදිලිවම තියෙනවා. නමුත් සමහරෝ සියල්ල අනිත්‍යයි අනිත්‍යයි කියලා කොණ්ඩේ පීරන්නේ නැහැ. මූණ සෝදන්නේ නැහැ. තමන්ගේ එදිනදා වැඩ කටයුතු ඔක්කොම පැත්තකට කරලා ඉගෙන ගන්නෙත් නැහැ. රැකියාවට යන එකත් කරදරයක් බවට පත් වෙලා. පෞල් ජීවිත ඇතුලේ ප්‍රශ්න ඇති කරගෙන ස්වාමීන් වහන්ස, ඒක එහෙම විය යුතුද ස්වාමීන් වහන්ස? නැහැ, මේ බුද්ධ ධර්මයේ කියන්නේ නෝන සැපේ පෙන්වන මාර්ගයක්. බුදුරයන් වහන්සේ කොතනකවත් දුක කියන කාරණේ පෙන්වන්නේ නැහැ. දැන් මේ මිනිස්යාට වෙලා තියෙන මිනිස්යා දුක කියන කාරණේ හඳුනන්නේ. මිනිස්යා හිතන්නේ මේ සැපේ කියන්නේ මේ ක්‍රිකට් ගහනවා, වොලිබෝල් ගහනවා, මේ රාත්‍රී සමාජ ශාලාවට ගිහිල්ලා සතුටු වෙනවා, ওই විනෝද සංචාරය යනවා, ඕවා තමයි සැපේ කියලා හිතන්නේ. ඉතින් ඕවා වැළැක්වුණොත් දුක කියලා හිතන්නේ එතනයි. නමුත් දුක කියන්නේ ඕක නෙමෙයි නෝන. බුදුරයන් වහන්සේ දුක කියලා කියන්නේ මේ සතර අපායේ තියෙන ආ දුක. මේ සතර අපායේ මේ මිනිස් මේ ජීවිතේ කොච්චර ලස්සනට සෙල්ලම් කළා, කොච්චර ලස්සනට විනෝද වුණත් වැඩිමනොත් අවුරුදු 70ක් විනෝද වෙයි. ඔය අවුරුදු 70 සතුටු වෙලා සතර අපායට වැටුනොත් කල්ප ගානක් සතර අපායි දිගයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ අනේ සිල්පද ආරක්ෂා කරගෙන මේ කාමයන්ගෙන් බැහැර වෙලා ජීවත් වෙන්න කියලා. මිනිස්සයා සෙල්ලම් කරනවාට අකමැති කම හිඳ නෙමෙයි. මිනිස්සයා දුකට වැටෙනවාට අකමැති හිඳ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියනවා අනේ මේ මිනිස්සයා ලස්සනට කාලා බීලා ඇඳලා ජීවත් වෙලා hina වෙලා ඉන්නවා දකින්න මම නම් අකමැති නෑ කියලා. මම මේවාට අකමැති නිසා නෙමෙයි මම කියන්නේ මේවෙන් වෙන් වෙන්න කියලා. මේවා ඒ තරම් අනතුරුදායක නිසායි මං කියන්නේ මේවෙන් වෙන් වෙන්න කියලා. මේවා ආදීනවේ බරපතල නිසායි අපි මේවෙන් වෙන් වෙන්න කියන්නේ. දැන් අපි කියමු ක්‍රිකට් තරගයක් තියෙනවා කියලා. දැන් ක්‍රිකට් තරගයේ උදේ 9ට පටන් අරන් රාත්‍රියෙන් 5 වෙනකන් නැත්තම් රෑ 6ට පටන් අරන් රෑ 10 වෙනකන් ඔන්න ක්‍රිකට් ගහක් බච්චෙක් ගහනවා. දැන් ලක්ෂ ගාණක් ජනතාව ගිහිලා නරඹන්න මේ මැච් එක බලනවා. දැන් මේ සිල්ලම් කරන මහත්තුරු තුලත් බලන මහත්තුරු තුලත් මොකද්ද සකස් වෙන්නේ? ලෝභ, ద్వේෂ, මෝහ. මේ ක්‍රිකට් මැච් එක බලන පැය පහ පුරාවට නැත්නම් පැය අට පුරාවට ඒ සියලු දෙනාම ක්‍රීඩා කරන මහත්තුරු ප්‍රේක්ෂකයෝ සකස් කරගන්නේ ලෝභ, ద్వේෂ, මෝහ අකුසල මූලයන්මයි. කොතනකවත් කුසල් එක සිතක් සකස් වෙන්නේ නැහැ ඒගොල්ල තුල. මොකද ඒගොල්ල බලාගෙන ඉන්නේ අරයා බෝලයක් කරලා අරයා අවුට් වෙන්නේ කොයි වෙලාවද කියලා එතන ද්වේෂය සකස් කරගමිනි. තේරෙනවද? ඒ නිසා නිරතුරුවම තමන්ගේ ප්‍රතිවාදියා පරාද වෙනකම් ප්‍රතිවාදියාට පහර වැදෙනකම් එතන ද්වේෂය වැඩි කරමින් යා තුල ලෝභ ද්වේෂ මෝහ වැඩෙන්නේ. බුදුරජාණන් වහන්සේ සෙල්ලම් කරන්න එපා කියලා අපි කාටවත් කියන්නේ නැහැ. විනෝද වෙන්න එපා කියලා අපි කාටවත් කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒව කරන්න ආදීනවය මේකයි. ආදීනවේ මේකයි. ආදීනවේ දැකලා කැමති කෙනෙක් මේකෙන් මිදෙන්න. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ තරම් සැපයට යන පාරක් පෙන්නපු සාස්තුන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ නෑ වෙන්නේ. මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම සැපය වෙන සක්‍රියා කියන තැනට යන්නත් බුදුරජාණන් වහන්සේ අපිට පාර පෙන්නලා තියෙනවා. මේ ලෝකේ ශ්‍රේෂ්ඨම සැපයන් වෙන මේ තුතිතේ යාමයේ නිම්මාන රතිය පරිනිම්මිත වසවත්තේ තාවතින්සේ වගේ සස්ත්‍රීක දිව්‍ය තලලුන්ට යන්නත් පාර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා. මේ මනුස්ස කුලවල ඉපදිලා රජ කෙනෙක්, සිටු කෙනෙක්, ඇමති කෙනෙක්, ප්‍රභූ මහේශාක්‍ය කෙනෙක් වෙන්නත් පාර අපිට කියලා දීලා තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ තරම් සැපයට තියෙන මාර්ගය පෙන්නපු වෙන සාස්තුන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේක ගලප ගන්න බැහැ නෝන. අපි මේ ලස්සනයි කියලා සැපයි කියලා දකින්නේ මේ ජීවිතේ මේ ගත කරන මේ කාරණේ විතරයි. දැන් අපේ ජීවිතේ දැන් අපි හිතමු දැන් සැපේ කියලා කියන්නේ තරුණෙක් ගන්නකො. එයා ලස්සනට මේ වර්තමානයේ තියෙනවනේ නවීන පන්නේ ඇඳුම් පැළඳුම් නේද? මේවා ඇඳගෙන මේ ලස්සනට ජීවත් වෙලා නැත්නම් ලස්සනට රත්තරන් පැළඳගෙන මාල දාලා මගුල් ගෙදර කියන්නේ කොහොම තමයි සැපයි කියලා දකින්නේ. නමුත් අපි ගන්න ස්වාමින් වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් ඕන මේ දිව්‍ය තලයක ජීවත් වෙන දිව්‍ය අජානීය අස්වැයෙක් දැකලා තියෙනවා අරමුණේලා. ඒ දිව්‍ය අජානීය අස්වැයන ඕන අඩි 7ක් විතර උස කෙනෙක්. එයාගේ මුළු ශරීරෙම වර්ණය මොනරෙක්ගේ පිලේ වර්ණය නෝන. ඒ වලිගේ ස්වභාවය නෝන ඔබ හිතන්නේ මොනරු 10 දෙනෙක්ගේ පිල් කලඹ ගලවලා ගන්න. ඒ කියන්නේ පිල් කලම් 10ක් විතර එකට ප්‍රමාණවත් වලිගයක් තියෙනවා. එයාගේ මේ කොඳුනාරටිය දිගේට නෝන මෙහෙම දෙපැත්තට වැටුණු මොනර පිල් වගේ ශරීරේ පිල් දෙපැත්තට වැටිලා තියෙනවා. ආල්ෂ වර්ණයේ සැපේ බලෙන් ඒ කියන්නේ මේ මනුස්ස ලෝකයේ කොච්චර ලස්සනට ඇඳගෙන පැළඳගෙන ජීවත් වෙන මිනිස්සෙක් මම දැක්කත් නෝන කෙනෙක් මම දැක්කත් ඒ සෑම නෝනා කෙනෙකුටම මහත් යාට වඩා දිව්‍ය තලයේ ඉන්න අජානියස්සයා ලස්සනයි නෝනා. තේරුණා? දිව්‍ය තලයේ ඉන්න අජානියස්සයා ලස්සනයි. බුදුරජාණන් වහන්සේ නම් සුගතිය පෙන්වන්නේ නෝනා. සුගතියේ ඉන්න තිරිසන් සතක් මේ මනුස්ස ලෝකයේ ඉහළම රූපලාවන්‍යෙන් පරිපූර්ණ වෙච්ච මිනිස්යාට නෝනාට වඩා ලස්සනයි.
ලස්සනයි නෝන. එහෙනම් බලන්න අපේ තියෙන දුර්වලතාවය අපි මේ දකින්. අපි මේ ප්‍රාථමික දෙයක් සැපයක් සතුටක් ලස්සනක් හැටියට අරන් තියෙන මේ ප්‍රාථමික දෙයක්. පරසා ඉහළ සැපයන්ට තමයි බුදුරජාණන් වහන්සේ අපිව පෙන්වන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේට බඩේ අමාරුවක් ඇදෙනවා. මුගලන් මහරහතන් වහන්සේ එනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැහෙන. ඇවිල්ලා අහන ඔබ වහන්සේට මේ බඩේ අමාරුව මීට ඉස්සෙල්ලා හැදුනාම ඔබ වහන්සේ වැළඳුවේ මොනවද කියලා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මම නෙළුම් මල වැළඳුවා කියලා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ එරදියෙන් දිව්‍ය තලයට පැන නගිනවා. ගිහිල්ලා අනෝතත්ත විල්තරට යනවා. අනෝතත්ත විල්තරට යද්දී දිව්‍ය ඇතුන් අනෝතත්ත විල්තරේ නානවා. දිව්‍ය ඇතුන්ට කියනවා මට සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කරන්න නෙළුම් මල අවශ්‍යයි කියලා. එතකොට අර දිව්‍ය ඇතුන් අනෝතත්ත විලෙන් නෙළුම් මල ගලවලා සුද්ධ කරලා හොදලා මිටියක් කරලා මුගලන් මහරහතන් වහන්සේට දෙනවා. දුන්නා මුගලන් මහරහතන් වහන්සේ ඒ මිටිය අරගෙන ගෙනල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කරනවා. එහෙනම් ඕනා දිව්‍ය තලවල දිව්‍ය සතුන් ඉන්නවායි කියන කාරණය සම්පූර්ණයෙන්ම ඇත්ත. සමහර දිව්‍යතුන් ඒගොල්ලන්ගේ මේ දල් වලට රත්තරන් කොපු දාලා මේ නළලට නළල් පට දාලා මේ කකුල් වලට ගෙජ්ජි දාලා එහෙම තමයි ඒගොල්ලෝ පහළ වෙන්නේ. මේ පහළ වෙනකොටම ඉතින් ඒසා සත්‍යයක තන බුදුරජාන් වහන්සේ සුගතිය කියලා පෙන්වන්නේ ඔය සැපේටයි නෝන. නමුත් අරසා සැපයක් ලෝකේ තියෙද්දි අපි මේ සැපේ කියලා අල්ලන් ඉන්නේ මොකද්ද? මේ විනෝද වෙලා తాවකාලික සතුටක් ලබන මේ පුංචි සැපේ. නමුත් මේ తాවකාලික සතුටෙන් ලැබෙන පුංචි සැපේ අවසානයේ අපිව බරපතල අකුසල් කරයි අරන් යන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තරම් ලෝකයාට සැපේට යන පාර පෙන්නුව වෙන ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් මේ ලෝකේ නැහැ නෝන. ඒ නිසා අපි කියන්නේ මොකද්ද? මේ මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙන රූමත්ම කාන්තාව කවුද? ඊට වඩා ලස්සන දිව්‍ය අජානි අස්සය දිව්‍යතලේ ඉන්නවා. එතෙන්ටයි අපි යන්න ඕනේ.